දිවි මඟ සරු කරනා දැනගත යුතු තේබූමා නැන පහන් පුබුදුවනා සාර ප්‍රභාගිර සාර ප්‍රභාගිර අයිබුවන් සුබදැස්සනක්. අද පරිසරයේ තියෙන මිහිරියාවත් එක්ක සාර ප්‍රභාගිර අපි ආරම්භ කළේ සුනිල් සරත් පෙරේරා සූරින් රචනා කළ ලයිනල් අල්ගම සංගීතවත් කළ විශාරද නීලා වික්‍රමසිංහ ගායනා කළ ඒ ගීතෙන්. ගීතේ ප්‍රාම කියවුණු පරිසරය, එහි ස්වභාව අලංකාරය, සෞන්දර්යාත්මක භාවය අපිට ඇස් දෙකට මේ වෙලාවේ සජීව ලෙස දකින්න නොලැබුණත් එවයේ විචිත්‍ර දසුන් අපට මැවෙනකොට හිතර දැනෙන සහනය සනසුම අපමණයි මෙපමණයි කියලා අපට කියන්න බෑ. ඒ තරම් සුවයක් අපේ හදවතට කැඳෙන ගීතයකින් අපි අද සාර ප්‍රභාගිර ආරම්භ කරන්නේ. අපේ මාතෘකාව ඔස්සේ කිසියම් ඉඟියක් තමයි ඔබට දුන්නේ. අපි දන්නවා පරිසරය පිළිබඳව, අපේ මේ පවතින සබදාහම පිළිබඳව, මේ මහ පොළව, මිහිකත, අහස්තලය, එතකොට මේ වාතාශ්‍රය, ගහකුල, සදාසීපාව, ඇලදොල, මේ සියල්ල රැකගැනීමේ ප්‍රබල අභියෝගයක් අද දවස වෙනකොට අපිට තියෙනවා. ලංකාවේ මේ පුංචි රටේ ජීවත් වෙන අපිට නෙමෙයි, ලෝකයේ සියලුම රටවල් මේ පරිසරික අර්බුදයත් එක්ක දැවැන්ත ජීවන අරගලයකට මූණ දීලා සිටිනවා. අපි රට ගත්තහම, රටේ කලාප ගත්තහම, රටේ ඩිස්ත්‍රික්ක ගත්තහම, රටේ ප්‍රදේශ ගත්තහම, මේ වෙනකොට පරිසර විද්‍යාඥයින් යම් යම් අනතුරු එඟවීම් කරලා තියෙනවා. මෙන්න මේ පළාතට, මෙන්න මේ ඩිස්ත්‍රික්කයට, මෙන්න මේ කලාපයට අනාගතයේදී වෙන්න පුළුවන් පාරිසරික වසනයන් මෙන්න මෙහෙමයි කියලා. එතකොට ඒවයි ජීවත් වෙන ජනතාව යම් තැතිගැත්මකින් ජීවත් වෙනවා. මේකට අපි කොහොමද අනාගතයේදී මූණ දෙන්නේ කියලා. එක්කෙනෙක් මේ කාරණාව එකම එක පුජ්‍යලයකට මේක හිතුණට මත සමස්තයක් ප්‍රජාවක් සමාජයක් විදිහට අපිට මේ කාරණාව අවබෝධ වෙන්න ඕනේ, හැඟීමක් තියෙන්න ඕනේ, ආකල්පමය වෙනසක් ඇති වෙන්න ඕනේ. මේ වෙනකොට පුත්තලම දිස්ත්‍රික්කයේ යම් ආකාරයක කාන්තාරික ලක්ෂණ මතුවෙමින් පවතිනවා කියන බිහිතියත් එක්ක, පරිසරවේදීන්ගේ අනතුරු ඇඟවීමත් එක්ක පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාව කිසියම් බියකින් පසු වෙනවා. අනාගතයේදී තමන්ගේ මතු පරපුරට මේවයි වාසය කරන්න තියෙන ඉඩ භූමිකාව ඇහිරේවිද, අපිට වෙනත් පළාතවලට යන්න වේවිද, අපිට ජීවත් වෙන්න පුළුවන් වපසරියක් වටපිටාවක් මේ පුත්තලම දිස්ත්‍රික්කය තුළ, අපි උපන් භූමිය තුළ අපට අහිමි වෙලා යාවිද කියලා. වියලි කාලගුණික තත්ත්වය, ජල මූලාශ්‍ර සෙවියාම මේ වෙනකොට ජන ජීවිතයට ප්‍රබල බලපෑමක් සිදු වෙලා තියෙනවා. මා සහෝද ශ්‍රාවක හිතමිතුරනි, පුත්තල දිස්ත්‍රික්කයේ විතරක් නෙමේ සමස්ත අපේ රටම ආවරණය කරමින් අද මේ සාර ප්‍රභාගිර සාර කතා බහ දියත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. තවත් එක වැඩසටහනක් නොවි මෙතනින් එහාට ගිහින් ඔබේ හදවත අවදි කරන, ඔබේ චින්තනය පුළුල් කරන, පරිසරයට ආදරය කරන, සබදාහමට ආදරය කරන්න කියලා දෙන, නැත්නම් අපි ඒ මාගේ යන අත්වල් බැඳගන්න ගමනක් කරගමු. මේ ගමන පරිසරය හෙට දවසේ තියෙන අභියෝගවලට අපි ජන ජීවිතයට වෙන බලපෑමට සාර්ථකව මුහුණ දෙමු. කොහොමද මේක කරන්නේ කියන කාරණාව ගැන කතා කරන්න අද අප සමග සිටින පරිසරවේදී නායන කරන්වැල්ල, එවැකිම පුත්තලම දිස්ත්‍රික් පාරිසරික සංරක්ෂණ පදනමේ සභාපතිතුමා වසන්ත අබේකෝන් මහත්මයා, වගේම එහි ලේකම් නන්දසිරි විමලදාස මහත්මයා. දැන් අද අපේ කතා බහේ මුලින්ම ඉන්නේ පුත්තලම දිස්ත්‍රික්කයේ. මොකද දැන් පුත්තලම දිස්ත්‍රික්කයේ කාන්තාරික ලක්ෂණ මතුවීමත් එක්ක මේක සමස්ත රටටම දෙන භයානක ඉඟියක්. අනාගතේ අපිට පුත්තලම කාන්තාරයක් වෙනකොට තව පැත්තක අයිස්කඳු වෙන්න පුළුවන්. තවත් පැත්තක ඊට වැඩිය භයානක වෙනත් පාරිසරික වසනයකට අපිට මුහුණ දෙන්න පුළුවන්. අපි ඒක අත්දැකීමෙන් සිටිනවා. ඇත්තටම පුත්තලම දිස්ත්‍රික්කයේ තුල තියෙන මේ පාරිසරික ගැටලුව මොකක්ද? අපි සභාපතිතුමා දෙසට යොමු වෙන්නේ. සුබ උදෑසනක් දිනුෂා. පුත්තලම දිස්ත්‍රික් පාරිසරික සංරක්ෂණ පදනමේ ලේකම්, පුරාවිද්‍යා ගවේෂක නන්දසිරි විමලදාස මහත්මයාගෙන් අවසරයි. ප්‍රථමයෙන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ගැන කෙටි හැඳින්වීමක් කිරීම කාලෝචිතයි කියලා මට හිතෙනවා. ආසියාවේ මුල්ම ගුවන්විදුලිය ආරම්භ කරන ලද්දේ ශ්‍රී ලංකාවේ වීම ලක්වැසි ජනතාව වන අපට ආඩම්බර විය යුතු කාරණයක් වෙනවා. වාණිජ පරමාර්ථය පසෙකලා
හුදු ජාතික සංස්කෘතික පාරිසරික වශයෙන් ශ්‍රාවකයන් ඥානනය කිරීම ප්‍රධාන පරමාර්ථය කොට මේ ජාතික සහජීවනය ලක්කසි ජනයාට ප්‍රේෂණය කිරීම සඳහා වත්මන් සභාපති තැන්පත් නීතිඥ සුදර්ශන ගුණවර්ධනයන් හට අපගේ ප්‍රභාශිංෂණය පළ කරනවා. පළමුවෙන්ම අප පරිසරය පිළිබඳව නිර්වචනය කිරීමේදී දිනුෂා සරලව කියනවා නම් මේ පරිසරය යනු අපේ වටපිටාවයි. සියලු සතුන්, තුරුලතා, ජලය, වාතය, මේ පස, ශබ්දය, තාපය ඇතුළු මේ සියල්ල පරිසරයේ කොටස් වෙනවා. පෘථිවිය නිර්මාණයේදී බිහි වූ සම්පත්, ඒ මත බිහි වූ සියලු ජීවි කොටස් වලට සහ ඒ මත බිහිවන්නට සිටින ජීවි කොටස් වලටද සමව භුක්ති විඳීමට අයිතියක් තියෙනවා. පරිසරය පිළිබඳ පුළුල්ල කියනවා නම් පරිසරය යනු ඒ මත වෙසෙන සියලු ජීවි අජීවි කොටස් භුක්ති විඳින වටපිටාවයි. විශේෂයෙන් දිනුෂා, පරිසරය අද බහුල ලෙසම මේ ධනයට සහ බලයට යටවුණු භාණ්ඩයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ ක්‍රියාදාමය නිසා සතුන්, ගහකොළ, ගංගා, ඇළදොළ ඇතුළු මුළු භූමිතලයේම මිනිසාගේ අවශ්‍යතා සපුරා ගන්නා භාණ්ඩයක් බවට වර්තමානයේ පරිවර්තන වෙලා තියෙනවා. ඉතින් මුදලහා බලයේම ජීව ජීවි සම්පත් වලට ඇති අයිතිය තීරණය කරනු ලබන තත්ත්වයකට අදපත් වෙලා තියෙනවා. මේ නිසා අද මානව කේද වාචකයේ අවසාන අනේ ගැසීමට පාටිසලික කොල්ලකරුවන් පෙළඹිලා තිබීම ජාතිය අවාසනාවක් බව කියයි තියෙනවා. එක දෙයක් කියන්න වෙනවා මේ දිනුෂා, සමාජය සමානාත්මතාවය සහ පාරිසරික සුරක්ෂිතතාවය අවංක බව ඇගැයීමට කටයුතු කළ යුතු වෙනවා. අසීමාන්තික පවතිනා වූ මේ ගෝලීය අයුක්තිය සහ පවතින පාරිභෝජන රටාව පරිසරයට හානි කිරීමටත් සාමකාමී සහ පැවැත්මටත් සංහිඳියාවටත් මානුෂිකවාදී පැවැත්මටත් අහිතකර ලෙස බලපෑම් නොකළ යුතු වෙනවා. මේ පිළිබඳ ජනතාවගේ හෘද සාක්ෂිය අවංකවම ආමන්ත්‍රණය කිරීමට කාලෝචිත වෙනවා. සේම මානව ශිෂ්ටාචාරයේ සාධනීය ප්‍රගමනය මේ තුළින් ව්‍යුත්පන්න කිරීම ඔබ සත් යුග අවශ්‍යතාවයක් වෙනවා. ඔව්, දැන් ඔබතුමා ඉතා පැහැදිලි ලෙස පරිසරයේ තියෙන වටිනාකම අගය ඒ රැකගත යුත්තේ ඇයි කියන කාරණාවත් නූතන අපි මූණ පාස් සිටින පරිසරික ගැටලු පිළිබඳවත් පුළුල් ලෙස විවරණයක් කර ලබා දුන්නා. දැන් සභාපතිතුමනි, පුත්තලම දිස්ත්‍රික්කයේ මේ වෙනකොට තියෙන තත්ත්වය පිළිබඳවයි මම ඔබතුමාගෙන් විමසුවේ. පුත්තලම දිස්ත්‍රික්කයේ මොන වගේ පරිසරික ගැටලුවකටද මුහුණ පා තිබෙන්නේ මේ වෙනකොට? ඇත්තටම පුත්තලම දිස්ත්‍රික්කය මේ ලෝක දේශගුණික සහ කාලගුණික විපර්යාසයන් තුළ මේ විශාල ලෙස දේශගුණික සහ කාලගුණික විපර්යාසයන් ජන ජීවිතය විශාල ප්‍රකම්පණයට පත්වීමේ නිර්ණායකයන් දැන් නැතිලා තියෙනවා. සමාජය විකාශනය වෙද්දී ජනගහනය අධික වීමත් සමග මේ සම්පත් භාවිතය තුළ තමන්ගේ අසීමිත අවශ්‍යතාවයන් සපුරා ගැනීමේදී සම්පත් හීන වීගෙන යනවා. නමුත් ජනතාව මේ සම්පත් හීන වීමේ ප්‍රතිශතය සඳහා පරිසරය ප්‍රතිශෝධනය කිරීමේ ප්‍රතිශෝධනය කිරීමේ ගැටලුවකට මුහුණ දීලා තියෙනවා. එම ජනතාවගේ පාරිසරික සංකල්පයන් අතීත හර පද්ධතියන් තුළ පාරිසරික සබඳියාවන් සමග බද්ධ වී තිබූ ජාතියක් වර්තමානයේ පරිසරය ප්‍රතික්ෂේප කරමින්
එහි ආදීනව බුක්තිඳින් පවතිනවා. විශේෂයෙන්ම පුත්තලන් දිස්ත්‍රික්කය පුත්තලන් දිස්ත්‍රික්කය ලෝකේම විශේෂ අවධානයට ලක් වෙලා තියෙනවා. මක්නිසා දෙයක් මුළු පොළොත්තලයේම සුවිශේෂී වූ පාරිසරික පද්ධති කලාපයන් පුත්තලන් දිස්ත්‍රික්කය තුළ විකාශනය වෙලා තියෙනවා. මේ තුළින් පුත්තලන් දිස්ත්‍රික්කයේ ජනතාව හට අසීමිත විදිහට සම්පත් භුක්ති විඳීමේ අයිතියද ලැබිලා තියෙනවා. නමුත් ආත්මාත්කාමී වූ තම ආකල්පයන් දුර්වලතාවයෙන් පෙළෙන්නා වූ මිනිසා මේ පරිසරයේ සම්පත් අසීමාන්තිකව ලෙස අවභාවිතාවක් කොට පරිසරයත් සමග බද්ධ නොවී ජීවත් වීම තුළ විශාල කේදාන්තයක ව්‍යවසනයක් බවට අද පුත්තලන් දිස්ත්‍රික්කයේ පත් කරගෙන තියෙනවා. ඔව්, මිනිසුන්ගේ ක්‍රියාකලාපය මෙවරකොට පුත්තලම දිස්ත්‍රික්කයේ කිසියම් පරිසරික අර්බුදයක් දක්වා අරගෙන ඇවිල්ලා තියෙනවා. සභාපතිතුමා ඔබ වසන්ත අබිකුන් මහතා සඳහන් කරන ආකාරයට. දැන් එහි ලේකම් නන්දසිරි විමලදාස මහත්මයා, දැන් අපට පැහැදිලිව කියන්න, දැන් පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රශ්නයක් තියෙනවා. අපි දන්නවා වෙනදාට වඩා දැන් දැඩි රස්නයක් දැනෙනවා. වෙනදාට වඩා ජලය ඒ වියලි කාලය තුළුණත් සීක්‍රෙන් සිඳියාමට භාජනය වෙලා තියෙනවා. දැන් වැසි ජලය බලාපොරොත්තු වෙලා ඒවා සංරක්ෂණය කරගෙන බීමට පවාගත්ත ජනතාවට දැන් කරදිය රස බලන්න සිද්ධ වෙලා තියෙනවා. ඇත්තටම මේකට ඔබ සංවිධානයේ මගින් ගෙන තියෙන ක්‍රියාමාර්ග මොනවද? ජනතාව දැනුවත් කිරීමේ ව්‍යාප්‍රති, එතකොට මේ පරිසර මූලාශ්‍ර රැකගැනීමේ, ජල මූලාශ්‍ර රැකගැනීමේ කටයුතු මොන විදිහටද මේ පරිසර සංවිධානය ක්‍රියාත්මක කරලා තියෙන්නේ? පුතලින් අපි වෙන සමාජයේ අපි පුතලන් දිස්ත්‍රික්කයේ මේ මෙවැනි පරිසර වැඩසටහනක් මේ විකාශය කිරීම සඳහා ගොඩනැගෙන සංස්ථාව අවශ්‍ය කාලය ලබා දීම පිළිබඳව අපි ප්‍රථමයෙන් අපේ සංවිධානයේ ස්තුතිය මේ අවස්ථාවේ පළ කරනවා. ඒකම අපේ මේ දිස්ත්‍රික්කයේ මේ වෙනකොට පාරිසරික වශයෙන් විශාල අර්බුදයක් තියෙන ජල අර්බුදය. ඒ ජල අර්බුදයට හේතු වෙලා තියෙන්නේ අපේ ප්‍රදේශයේ තියෙන ජල උල්පත් ජල මූලාශ්‍ර. මේවා නිසිකල්ට නඩත්තු අවුරුදු ගානාවකින් නඩත්තු කරලා නැහැ. ඒක තමයි ප්‍රධානම හේතුව. ඒක වැව් තියෙනවා මේ වෙනකොට 752ක් දිස්ත්‍රික්කයේ තුල. ඒ වැව් මේ විශාල ප්‍රමාණයක්ම වාර්ෂික නඩත්තු වීමක් ඇත්තෙම නැහැ කියනවනම් මේ වර්ෂ ගණනාවකින් නඩත්තු වීමක් නැහැ. ඒ ඊට අමතරව තියෙනවා අපේ දිස්ත්‍රික්කයේද මේ ප්‍රධාන මේ විශේෂ වූ මේ ජල මූලාශ්‍ර පද්ධතිය. ඒක තමයි මේ විල් ප්‍රමාණය. කුඩා විල්, ඒ කියන්නේ ග්‍රාමීය මට්ටමින් තියෙන විල් 100කට අධික ප්‍රමාණයක් ප්‍රදේශයේ තියෙනවා. ඒ ඊට අමතරව තියෙනවා විල්ලු කියලා පුත්ලම් ආසිත මේ පුත්ලම් නගරයේ ආසිතව විල්ලු වගේ. විල්ලු කියන්නේ මේ අඩු ගැඹුරකින් යුත් මේ දියලොම් ප්‍රදේශයක්. මේවා අද මේ කිසි නඩත්තුව නොකිරීම නිසා අද විශාල පාරිසරික තර්ජනය ලක්ලා තියෙනවා. ඒක හිඳිලා තියෙනවා. ඉතින් ඒ නිසා සත්ත්ව ප්‍රජාව, එක පැත්තකින් සත්ත්ව ප්‍රජාව, අනිත් පැත්තෙන් සාග ප්‍රජාව මේ තර්ජනයට ලක්ලා තියෙනවා. උන්ට ජලය නොමැති වීම. මෙන්න මේක තමයි විශාලම ගැටලුව තියෙන්නේ අපේ දිස්ත්‍රික්කයේ පරිසර හානියක් වශයෙන් තියෙන එක. අනිත් එක තමයි මේ තෙත්බිම් මගයක් තියෙනවා. අපි විල්පත්තු වන උද්‍යානයේ එක පැත්ත, අනිත් එක තියෙනවා ආනිරුන්දාව රම්සා තෙත්බිම තියෙනවා. තවත් අනිත් පැත්තෙන් තියෙනවා මේ ආනන් කල්ලිය තෙත්බිම. ඒ මේවත් ගොඩක් තර්ජනයට ලක් වෙලා තියෙනවා. ඒක ඒ වගේ තියෙන ජල අභ්‍යන්තර ජලාශ පද්ධතියක් තියෙනවා. ඒ පද්ධතිය මේ වෙනකොට මේ සිඳිලා තියෙනවා. ඒ නිසා ඒ කලාපයේ තියෙන රුක්ස රතාවන්ට මේ සතුන් සත්ත්වපජාවට විනාශ වීමට තදින් ලක් වෙලා තියෙනවා. මේක තමයි අපේ තියෙන අපේ මේ සංවිධානයේ දැක්ක ප්‍රධානම මේ ව්‍යසනය වල පත්ලා තියෙන්නේ. අපි මේකට මේ සඳහා අපේ රජය අවධානය යොමු කරලා මේ ජල මූලාශ්‍ර අලුත්තරියා කරලා නැවත ඒ වන රක්ෂක ප්‍රදේශ මේ නගා සිටවන්න විශේෂ වැඩසටහනක් අපි සකස් කරලා තියෙනවා මේ වෙනකොට. ඒක නිසා අපේ මධ්‍යම රජයේ උදව් ඇතුව ඒ සඳහා ක්‍රියාත්මක කරන වැඩසටහනක් අපි දැන් මේ වෙනකොට ක්‍රියාත්මක කරලා තියෙනවා මේකේ ජල මූලාශ්‍ර සංවර්ධනය සඳහා.
ඔබතුමා ඉතා පැහැදිලි ලෙස කියනවා දැන් පුත්තලම දිස්ත්‍රික්කය තුළ වැව් 752ක් පමණ තියෙනවා. එතකොට ජලමූලාශ්‍ර විල් 100ක් පමණ තිබෙනවා. විල්ලු අඩු ගැඹුරින් යුත් ජලය රැඳුන ස්ථාන බොහොමයක් තියෙනවා. එතකොට තිබ්බිම් විශේෂයෙන්ම විල්පත්තු ජාතික වන උද්‍යානය වගේ ඒවෙත් අභ්‍යන්තර ජලමූලාශ්‍ර සිංහයාමේ තර්ජනයක් මෙවරකට මතු වෙලා තියෙනවා. දැන් ලේකම්තුමා පැහැදිලිවම හොයාගෙන තියෙනවාද මේකට කාරණා මොකක්ද කියලා? මේකට ප්‍රධානම හේතුව මේව නඩත්තු නොකිරීම. එතකොට දැන් නඩත්තු කරන්න උවමනා කරන පාර ඔබ සංවිධානය විසින් එලිපෙහෙලි කරලා තියෙන්නේ. ඔව්, ඒ නිසා අපේ රජය දැන් මේ සමහර දැන් මේ ජල මුලාස් වල දැන් වැව් ගැන සමහර වාරි මාර්ග දෙපාර්තමේන්තුව ගෝජන දෙපාර්තමේන්තුව වගේ දෙපාර්තමේන්තුවට වැව් මේ අයිතිව තිබෙනවා. නමුත් මේ බිල් කියන ඒවා කිසිම ආයතනයක් මෙවනකොට අයිතිකාරයත්ව හිමි වෙන්නේ නැහැ. නිකන් ඒ සාමාන්‍ය දා මොකද මේක අතීතයේ පවම් කියන්නේ මේ රාවණ මේ කියන්නේ ගුවේනි යුගයේ සහ ඊටම සිංහ රජ කාලේ නම් පවතින මේ මේක මේ විල් තමයි මේ තියෙන්නේ. මේ වගේ කිසිම නඩත්තුවක් කිසිම ආයතනයකට මේක අයිතියක් පිළිබඳව විස්තර මේ කොහොමවත් ආයතනයක් ලබා ගන්න අපිට බෑ. වැඩිලා තියෙනවා. ඉතින් මොකද ඒක ඒ වෙනස ඒ පිළිබඳ අවධානයක් යොමු නොකරන නිසා. ඉතින් අපි ඒ ස්නා අපි හොයාගෙන ගිහිල්ලා මේ ස්ථාන හොයාගෙන ගිහිල්ලා ඒව ගැන තොරතුරු හොයලා ඒක අවශ්‍ය දිශාපතිතුමාට මාර්ගයෙන් රජයට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා යොමු කිරීම තමයි අපි සංවිධානය මේ වෙනකොට ආරම්භ කරලා තියෙන්නේ. මේ සංවිධානය ආරම්භ කළ කොච්චර කාලයක්ද? දැන් තව වසරක් තර වෙනවා. හොඳයි. වසරක් තුල ආරම්භ කරපු මේ සංවිධානයෙන් පරිසරය හිතකාමී සංවිධානයක් විදිහට පරිසරයට කළ තියෙන කාර්යභාරය මොනවාද පුත්තලම දිස්ත්‍රික්කය තුල? අපි දැන් ආරම්භ කරලා තියෙනවා මේ අපි මේ ගව වඩම ගව වැඩසටහනකුත් අපි ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ දැන් ජල ජල මුලාස ආසිතව දැනට මේ අපි ප්‍රධාන වශයෙන් කරලා තියෙන්නේ ওই ජල මුලාසව ගැන සමීක්ෂණයක් කරලා තියෙනවා. ජල මුලාස කොහෙද අපි මොනවාද තර්ජන ලක්ලා තියෙන මොන ජල මුලාසද කියලා ඒ පිළිබඳ සමීක්ෂණයක් කළා තමයි ඒතරතුරු තමයි උතුමට අපි දැන් ඉදිරිපත් කරේ. ඒව හොයලා ඉතින් ඊට පස්සේ අපි අදාළ අංශ වලට මෙව දැනුවත් කිරීම තමයි මේ කරලා අපි දැන් ඒක ඒ නඩත්තු කටයුතු හරියට ඉටුනාට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා මේ වනවගා වැඩසටහනක් ඒ ජල මුලාස ආසිතව ජල හිඳීමේ වළක්වීම සඳහා ඉදිරියේදී ඇතිවන කාලගුණික විවරයන් සඳහා මුණ දෙන්න පුළුවන් විදිහට ජල මුලාස සංවර්ධනය කරන්න. ඒකට අපිට අර ඒ උක්සරපා රෝපණය කිරීම වගේ තමයි අපි ඉදිරියේදී ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. අද අපි කතා කරන්නේ විශේෂයෙන්ම මේ පුත්තලම දිස්ත්‍රික්කයේ පවතින පරිසරික ප්‍රශ්නය පිළිබඳව ඊට උවමනා කරන විශාල ගැටලුවක් මේක. ඊට උවමනා කරන පිළියමක් තියෙනවා. ඒ පිළියම සොයාගෙන යන නැත්නම් ජනතාව දැනුවත් කරන සංවිධානයක් විදිහට පුත්තලම දිස්ත්‍රික් පරිසරික සංරක්ෂණ පදනම හඳුන්වන්න පුළුවන්. බොහොම හැඟීමෙන් උනන්දුවෙන් කැක්කුමකින් යුතුව මේ පරිසර හිතකාමී ජනතාවක් පුත්තලම දිස්ත්‍රික්කය තුළ නිර්මාණය කළ පරිසරයට ආදරය කළ පරිසරය රැකගෙන මේ කාන්තාරික ලක්ෂණයන්ගෙන් පරිසරය පුත්තලම දිස්ත්‍රික්කයේ මුදා ගැනීමේ මුඛ්‍ය පරමාර්ථය තමයි ඔබ ආයතනයට තියෙන්නේ. ඉතින් පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාවට ගැටලු ප්‍රශ්න ඒ විතරක් නෙමෙයි අපි සමස්ත රටක්ම විදිහට ගත්තොත් මේ පරිසර කර්බුදය පිළිබඳව ඔබේ අදහස් අපට යොමු කරන්න අපි දුරකථන අංක දෙක විවෘත කරනවා. 011-2697-500 011-2697-91. පෙරරු 8:33 දැන් වෙලාව. අද අපි කතා කරන්නේ පරිසරය පිළිබඳව. චිකෝ මෙන්ඩිස් බ්‍රසිලියානු පරිසරික විද්‍යාඥයෙකු හෝ කියනවා මුලදි මා සිතුවේ මා රබර් කස් රැක ගැනීමට සටන් කරන බවයි. ඉන්පසු මා සිතුවේ මා ඇමසන් වනාන්තරය රැක ගැනීමට සටන් කරන බවයි. දැන් මා වටහාගෙන සිටිනවා මා සටන් කරන්නේ මානව ප්‍රේමය වෙනුවෙන් කියලා. මානව ප්‍රේමය මිනිස්සුන්ට යහපත්ව ජීවත් වෙන්න උවමනා කරන පාරිසරික වටපිටාවක් සැකසීම සහ නිර්මාණය කිරීම ඒ සඳහා අපි ජීවන පැවැත්ම තුළ දායකත්වය ලබා දීම හැම පුරවැසියෙකුගේම යුතුකමක් අයිතිවාසිකමක්. එතකොට මේ යුතුකම අයිතිවාසිකම යම් ප්‍රමාණයකට ගිලිහිලා ගියපු තැන දැන් ප්‍රබල පරිසරික අර්බුදයකට අපි මුළු සමස්තයක් විදිහට රටම ලෝකෙම පත් වෙලා තියෙනවා. පුත්තලම දිස්ත්‍රික්කයේ මේකේ එක්තරා ආකාරයකට දැන් කාන්තාරික ලක්ෂණ මතුවීමේ අනතුරු අඟවා තිබෙනවා. රතුවෙලි නිකුත් කරලා තියෙනවා. ඊට සාපේක්ෂව පුත්තලම දිස්ත්‍රික්කයට ආදරය කරන ඒ ප්‍රදේශයේ ජනතාව විශේෂයෙන්ම මේ සඳහා පෙළ ගැහිලා ඉන්නවා. පුත්තලම දිස්ත්‍රික් පාරිසරික සංරක්ෂණ පදනම මේ සඳහා ප්‍රබල දායකත්වයක් සපයනවා. අපි මේ මොහොතේදී සම්බන්ධ කරගන්න සූදානම් පරිසරවේදී නයනක රන්වැල් මහතා. ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන්.
දැන් පරිසරයට ආදරය කරන පරිසර හිතකාමී පරිසර ප්‍රේමියෙක් විදිහට අපි ඔබතුමා දකින දැන් පුත්තලම දිස්ත්‍රික්කයේ තියෙන මේ පරිසරික අර්බුදයත් එක්ක සමස්ත රටේම තියෙන පරිසරික තර්ජනය පිළිබඳ අපි කතා කරලා තිනවා. විශේෂයෙන්ම පුත්තලම දිස්ත්‍රික්කයේ තියෙන මේ පරිසරික අර්බුදය ඔබතුමා පරිසර වේදිකාවක් විදිහට කොහොමද දකින්නේ? අපි කාලයක් ඇතර පුත්තලම දිස්ත්‍රික්ක ආශ්‍රිත තියෙන වනාන්තර හා ඒ ආශ්‍රිත ප්‍රේරක කලාපවල අපේ යම් යම් පරීක්ෂණ කටයුතු සිදු කරලා තියෙනවා. ඉතින් අපි දකිනවා පුත්තලම් දිස්ත්‍රික්කයේ ප්‍රශ්න කීපයක් තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් ඔබ ඔය සඳහන් කරපු කාන්තාරීය ලක්ෂණ පෙන්නුම් කරන, ඒ කියන්නේ අධික දහවලට අධික රස්නෙකුත්, ඒ වගේම රාත්‍රියට අධික සීතලකුත් වගේ කාරණා වෙනදා නොතිබ්බ ආකාරයකට මේ වෙනකොට පුත්තලම් දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවල අප දක්නට ලැබෙනවා. ඉතින් කාන්තාරයක් සිද්ධ බවට පරිවර්තනය වෙද්දී අපි මූලික වශයෙන්ම දකින්න සාධකයක් තමයි ඒ කාරණේ. අනිත් පැත්තට අපි දකිනවා පුත්තලම් කලපුවට විශාල පාරිසරික ව්‍යසනයන් ගණනාවක් සිද්ධ වෙලා තියෙනවා. ඒකේ මත්ස්‍ය ප්‍රජාවගේ ජීවිත සහ වතුරේට වෙන්නා වූ ගුණාත්මක ප්‍රමිතිය වැනි කාරණා පිළිබඳව යම් යම් ගැටලුකාරී තත්ත්ව ඇති වෙලා තියෙනවා. අනෙක් පැත්තට අපි දකිනවා අරුවක් කාලුව නැමැති ප්‍රදේශයේ විශාල සිමෙන්ති කැණීම් සිද්ධ වෙනවා. ඒක තමයි ලංකාවේ තියෙන ලොකුම ෆොසිල් බෙඩ් එක. එහෙම නැත්නම් ෆොසිල සහිත පාෂාණ ස්තරයේ පිහිටලා තියෙන මේ ප්‍රදේශය. ඉතින් ඒ පාෂාණ ස්තරයටත් ඇත්තටම විශාල හානියක් ඒ හරහා සිද්ධ වෙමින් යනවා. ඉතින් අනික් පැත්තට ගත්තොත් එහෙම අපිට වාර්තා වෙලා තියෙනවා පුත්තලම් දිස්ත්‍රික්කයේ විල්පත්තුවට පහලින් කොටසේ විල්පත්තු ප්‍රේරක කලාපයට අයත් ප්‍රදේශ කීපයකම වනාන්තර හායනයක්, එහෙම නැත්නම් වනාන්තර මිය යාමක්, අපි ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා ෆොරෙස්ට් ඩයිබැක් එකක් කියලා, එවැනි වනාන්තර මියගිය ප්‍රදේශ කීපයක් අපිට වාර්තා වෙලා තියෙනවා. අපි තාමත් ගවේෂණය කරමින් ඉන්නවා ඒකට හේතුව මොකක්ද කියලා. ලෝකේ එවැනි ෂණික වනාන්තර මියයාම් ගැන ලෝකේ තියෙන දත්ත විමර්ශනය කිරීමේදී පෙනියන්නේ අම්ල වැසි, එහෙම නැත්නම් ඇසිඩ් රේන් හඳා එවැනි තත්ත්ව ඇති වෙනවා කියලා. ඉතින් අපිට සැකයක් ඇති වෙලා තියෙනවා පුත්තලම් දිස්ත්‍රික්කයේ යම් ප්‍රදේශ කීපයකට එවැනි අම්ල වැසි ඇති වෙලා තියෙනවාද කියලා. අනෙක් පැත්තෙන් පුත්තලමට යාබදව මුහුදේ තියෙනවා පිහිටලා දැන් ඇත්තට ගත්තොත් එහෙම එළුවන් කුළුමට මදක් ඉහලින් මුහුදාශ්‍රිතව පිහිටලා තියෙනවා ලංකාවේ තියෙන විශිෂ්ට කොරල් පරයක්. ඒ කොරල් පරය මේ වෙනකොට ප්ලාස්ටික් යම් යම් දේවල් තැන්පත් වීම හන්දා ඒකේ තියෙනා වූ ඇතැම් කොරල් වල ජීවය රඳා පවතින ඇතැම් අපි කියන ස්ටැග්ගෝන් කොරල් වගේ අපි ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වන එවැනි කොරල් පද්ධති මත ප්ලාස්ටික් මයික්‍රෝන තැන්පත් වීම හරහා ඒ කොරල් පද්ධතියටත් යම් බලපෑමක් ඇතිවෙමින් යනවා. දැන් මේ බලපෑම ත්‍රියුර වෙන්න පුළුවන් යෝජනා කරලා තියෙනවා අරුවක් කාලුවේ කසල බහලන ඒකකයක්. ඒ කසල බහලන ඒකකය කෙලින්ම මුහුදත් හා සමීපව පිහිටලා තියෙන්නේ. ඉතින් ඒකෙන් යන ප්ලාස්ටික් එහෙම නැත්නම් ප්ලාස්ටික් මයික්‍රෝන ගිහිල්ලා මේ තවදුරටත් මේ කොරල් පරය තුළ තැන්පත් වීමෙන් ඒ කොරල් පරය මේ යන්න සම්පූර්ණයෙන්ම ඉඩ තියෙනවා. අනෙක් පැත්තට අපි දකිනවා එළුවම් කළමට උඩින් විශාල වශයෙන් ඒ පැත්තේ කෘෂිකාර්මික ජන ප්‍රජාවක් ජීවත් වෙනවා. ඔවුන් එළුවන් බහුල වශයෙන් නැති කරන ඔවුන්ගේ එළුවන්ගේ කොටු පිහිටලා තියෙන්නේ ඒ හරියේ තියෙන වනාන්තර ප්‍රදේශ කීපයක. ඉතින් ඒ එළුවන් කෑම සඳහා පැමිණෙනවා ලංකාවට ආවේනික උපවිශේෂයක් වෙන කොටි කියලා අපි හඳුන්වන විශේෂයකින් ලංකාවේ වාර්තා වෙන බලල් පවුලේ විශාලතම සත්වයා. ඉතින් ඒ කොටි ආහාරයට ගන්නත් ඒ කොටි එළුවන් ආහාරයට ගැනීම පැමිණීමත් හරහා ඒ කොටින්ගේ ජීවිතවලට දැඩි තර්ජනයක් එල්ල වෙලා තියෙනවා. ඇත්තටම ඒ කොටින්ව ග්‍රහණය කරගන්න ඒ එළුවන්ගේ මලකුණු වලට වස දැමීමේ තත්ත්වයකුත් ඒ ප්‍රදේශවල අපිට ප්‍රායෝගිකව අපි අද්දි වාර්තා වෙලා තියෙනවා. ඉතින් එක පැත්තකින් එවැනි මානව ක්‍රියාකාරකම් හරහා සහ ඇතැම් දේශගුණික ක්‍රියාකාරකම් හරහා හානිකර තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඊට පස්සේ විල්පත්තුවට උතුරින් පසුගිය රජය සමයේ විශාල වනාන්තර හායනයක් සිද්ධ වුණා අලුත් පදිංචි කිරීම ගණනාවක් සඳහා. ඉතින් ඒකත් උත්තරම් දිස්ත්‍රික්කයට නොවුණත් උත්තරම් දිස්ත්‍රික්කයේ ආවද විල්පත්තු වනාන්තරයේ කොනකට තමයි ඒක දැඩි බලපෑම ඇවිල්ලා තියෙන්නේ. අනික් පැත්තෙන් අපි ගත්තොත් විල්පත්තුව කියන්නේ ලංකාවේ තියෙන විශිෂ්ටතම ජාතික වන උද්‍යානයක්. ඒක 70 දශකයේ ඉතර ලෝකයේ බහුලම සංචාරකයන් ගණත්වය ආපු ජාතික වන උද්‍යාන අතරින් එකක්. ඉතින් ඒ වන උද්‍යානය ඇතුළත පරිපාලනය ගත්තොත් එහෙම මේ පරිපාලනයේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඔවුන්ට හැකි උපරිමයෙන් කරගෙන යනවා. හැබැයි අභාග්‍යය තියෙන්නේ ඔවුන්ට ඉන්නේ ඉතාම අඩු සේවක සංඛ්‍යාවක්, ඉතාම අඩු සම්පත් ප්‍රමාණයක්. ඉතින් ඒ විල්පත්තු ජාතික වන උද්‍යානය වැනි ලංකාවේ විශාලතම වන උද්‍යානය සුරැකීම සඳහා ඒ අය ප්‍රමාණවත් නැහැ. ඉස්සර අපි දැක්ක විල්පත්තු ජාතික වන උද්‍යානයේ ඒ වගේ අනතුරුකාරී තත්ත්ව තියෙන, ඒ කියන්නේ දඩයම් බහුල වෙන ප්‍රදේශවල ඇති කරලා තිබ්බා වන අඩවි කාර්යාල
වනාඩවි බීටු කාර්යාල හැබ අභාග්‍යකට අදේ සියල්ලම ඒ යුද්ධයත් එක්ක මේවා නැති වුණා. දැන් අද වෙනකොට ඒ නිවැරදි ලෙසේ බීටු කාර්යාල වනජීවි දෙපාර්තමේන්තුවේ ස්ථාපිත කරලා නැහැ. මොකද ඔවුන්ටත් මං හිතන්නේ සම්පත්තිගතාවයක් තියෙනවා. හැබැයි ඒක හන්දා විල්පත්තු ජාතික වන උද්‍යානය අපි මේ කතා කරන මොහොතේ ඉතාම මරණීය අඳෝනාවකට පත් වෙලා තියෙනවා. ඉතින් මේ ආකාරයේ පුත්තලම් දිස්ත්‍රික්කයේ විශාල පාරිසරික ප්‍රශ්න ගණනාවක් අපි දකිනවා. ඒ පාරිසරික ප්‍රශ්න කොළඹ සමාජයට දුරින් තියනාන්ද ඒවා නිවැරදිව සම්ප්‍රේෂණය වෙන්නේ ඒ හරහා ඇති වෙලා තියෙනවා. ඒක හුදකලා වීම. ඉතින් ඒවා ඉතාම කනගාටුදායක තත්ත්වය. හැබැයි උත්තලමට විතරක් නෙමෙයි ලංකාවේ බහුතරය ගත්තම ලංකාවේ අපි දකින්නේ හදවත වගේ සුරක්ෂිත කළ යුත්තේ මධ්‍යම කඳුකරය. අභාග්‍යයකට මධ්‍යම කඳුකරයේ බොහෝ ප්‍රදේශවල වනාන්තර හායනය ඒ වගේම වෙනත් වගා ව්‍යාප්ත වීම සහ වනාන්තර හායනය කළා වගාවුත් නොකර අත්තරදපු විශාල ඉඩම් ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ හරහා අපි දකිනවා ලංකාවේ වැසි රටාවේ පවා වෙනසක් සිද්ධ වෙනවා. ඉතින් අපි හිතනවා ලංකාවේ අපි දැන් කතා කරන මේ අද ඊයේ පෙරේදා එහෙම නැත්නම් හෙට අනිද්දා දකින පාරිසරික අර්බුදයට එහාදිය තව දශකයකමාරක් ඇතුළත ලංකාවේ පානීය ජල ගැටලුවක් ඇති වෙයි කියලා අපි විශ්වාස කරනවා. දැන් අපි දකිනවා ඇතැම් ප්‍රදේශවල ජලය පානය කළාම ඒකේ බැරලොහව තිබිලා වකුගඩු රෝගීන් වකුගඩු ආසාදිතයන් නැති වෙනවා. අපි විශ්වාස කරනවා තව දශකයකමාරක් ගියාම ලංකාව තුළ කාටවත් බැරලොව සහිතව රහිත ජලය පානය කිරීම නැති තත්ත්වයක් ඇති වෙනවා කියලා. මොකද අපේ රටේ සිදුවෙන වනහායනය අතිවිශාලයි. ඒ වනහායනය නතර කරන්න නිවැරදි ක්‍රමවේද නිවැරදි විද්‍යාත්මක මෙවලම් නැහැ අපි සතුව. සහ අපි නැවත වනවගා කරන ව්‍යාපෘති කෙරෙහි අවධානය යොමු කරන්නේ ඉතාම අල්ප වශයෙන්. ඉතින් මෙවැනි කාරණා ගණනාවක් අන්ද අපි විශ්වාස කරනවා. ඉදිරියේ ඇති වෙන විශාලම පාරිසරික අර්බුදය තමයි ලංකාවේ ජනතාවට පානීය ජලය හිඟවීම. ඉතින් මෙවැනි භයානක දැන් මං හිතන් පානීය ජලයේ හිඟවීම කියන අනතුර ගත්තම ඊට මෙහා තව පොඩි පොඩි අනතුරු ගණනාවක් තියෙන. දැන් උදාහරණයක් ගත්තොත් අපි අවට පරිසරයේ අපි දකින විශ්මිත වනසතුන් ගණනාවක් ඒ කාලේ වන විට වඳ වී යයි. ඒ වගේම ඒක හරහා ඇති වෙන දේශගුණික පාරිසරික විපත් ගණනාවක් තියෙයි. හැබැයි ඒ සියල්ලට අමතරව අපි විශ්වාස කරන දැන් උදාහරණයකට පහුගිය කාලේ පොකුරු ගම් වතුරක් සහ පොකුරු නායාමක් එක විට සිද්ධ වුණා. ලංකාවේ පළවෙනි වතාවට තමයි පොකුරු ගම් වතුරක් පොකුරු නායාමක් සිද්ධ වුණේ. ඉතින් ඒක සිද්ධ වුණාට පස්සේ ඇතැම් බලධාරීන් සිද්ධ කළේ ඉතාම අමනෝග්න දේවල්. දැන් මේ දිනවලත් අපි දකිනවා ගින්ගඟේ උණබට වටේ තියෙන උණගස් ඉවත් කිරීමේ සූදානමක් වාරි මාර්ග දෙපාර්තමේන්තුව කියා ගන්න ඇතැම් අය ප්‍රාදේශීය වශයෙන් සිද්ධ කරමින් යනවා. ඉතින් අපිට කියන්න තියෙන්නේ ඒ හරහා ඉවුර කෙලින්ම වර්ෂා ජලයට සහ ගම් වතුරට නිරාවරණය වෙනවා. ඒතකොට ඉවුරු කඩා වැටීමේ අවදානමක් තියෙනවා. අනෙක් පැත්තට ඉවුරු ආශ්‍රිතව ජීවත් වන මත්ස්‍ය ප්‍රජාවට දැඩි තර්ජනයක් මේ හරහා එල්ල වෙලා තියෙනවා. ඊට පස්සේ ඉවුරයි ගඟයි අතර ජීවත් වෙන දියබල්ලන් වැනි දුර්ලභ සතුන්ගේ ප්‍රජනක ජන්මභූමි බවට පත් වෙලා තියෙන මේ උණගස් හා ආශ්‍රිත වනාන්තර පද්ධතිය ඒක ඉවත් කිරීම හරහා ඔවුන්ගේ ජීවන ප්‍රයත්න දැඩි තර්ජනයකට එල්ල වෙලා තියෙනවා. ඉතින් මෙවැනි ග්‍රාම්‍ය වශයෙන් තියෙන මෙවැනි පාරිසරික කාරණාත් ඒ වගේම රටක් හැටියට අපිට තියෙන ඊට වඩා එහා ගිය විශාලත පාරිසරික ව්‍යසනත් ගණනාවක් තියෙන මොහොතක් මේක. ඉතින් අපි මේවා පිළිබඳව බලධාරීන් දැනුවත් කරනවා. අපිට පෞද්ගලිකව කරන්න පුළුවන් දේවල් අපි මොනවද කියලා බලලා ඒවා ඉෂ්ට සිද්ධ කරමින් යනවා. ඉතින් මේක තමයි පිනුෂා අකමැත්තෙන් වුවත් අපිට කියන්න තියෙන යථාර්ථය. ඔව් නායක රන්වල මහත්ම, දැන් අපි දන්නවා ලෝකයේ කාන්තාරික ප්‍රදේශ තියෙනවා, විශේෂයෙන්ම මැද පෙරදිග රටවල්. දැන් ඒ කාන්තාරික ප්‍රදේශ පවා මේ වෙනකොට කිසියම් ප්‍රමාණයකට ගහකොළ වවන තත්ත්වයට කෘත්‍රිම තාක්ෂණ යොදාගෙන තියෙනවා. දැන් ලෝකයත් එක්ක ගත්තහම ලෝකයේ කාන්තාර කියන්නේ ස්වභාවයෙන්ම කාන්තාරික ලක්ෂණ පෙන්නුම් කරපු රටවල් ප්‍රදේශ පවා දැන් වෙනත් පැත්තකට යද්දී අපි ගහකොළ නිල්ල පිරුණු රටක් කාන්තාරික පැත්තට එනවා. දැන් මේ තත්ත්වය මිදෙන්න ඔබ තුමා පරිසර වේදිකාවක් විදිහට ජනතාවට දෙන පණිවිඩය මොකක්ද? ඔව් දැන් දැන් ඇත්තටම කියනවා නම් අපි දැකින ස්වාභාවිකව පිහිටා තිබෙන කාන්තාර කියන්නේ පරිසරික පද්ධතියක්. ඒකේ ඒ අදාළ ස්වාභාවික ප්‍රදේශයට ඒකේ ගැටලුවක් නැහැ. මොකද ඒක ඒ ප්‍රදේශවලට අනන්‍ය වූ විදිහට ඒක ස්ථාපිත වෙලා තියෙනවා. දැන් ඇත්තටම ඔය ඇතැම් කාන්තාරීය ලක්ෂණවල අපි 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 දකිනවා ඇතැම් කාන්තාරීය ලක්ෂණ තියෙන ප්‍රදේශවල යම් යම් පොඩි ශාක පද්ධති ඇති කරන අවස්ථා අපි දකිනවා. හැබැයි ඒව ඇත්තටම මේ ඒවා නොමැතිවත් ඒ ප්‍රදේශවල කාන්තාරයට අනුවර්තනය වෙච්ච සත්ව විශේෂ ගණනාවක් ජීවත් වෙනවා. ඒක මේ
ඒක ගැටලුවක් නැහැ මං හිතන්නේ ඒ ප්‍රදේශවල. නමුත් අභාග්‍ය තියෙන ඔබ කිව් පරිදි නිල්ල පිරුණු ඉතාම වටිනා රටක් කාන්තාරයක් බවට පත් වෙනවද කියන කාරණය තමයි ඒක නතර කරගන්න පළවෙනිම එක තමයි අපිට ගෙවත්තේ ඉඳන්ම පටන් ගන්න පුළුවන්. දැන් අපි හැමතිස්සෙම අපි උදාහරණයක් ගත්තොත් ජනතාවට පුළුවන් තමන්ගේ දරුවන්ගේ තමන්ගේ උපන්දිනයකට වුණත් ඒ ප්‍රදේශවලට කියන්නේ අපේ දේශීය වශයෙන් තියෙන ශාකයක් හිටවල ඒක රැකබලා ගන්න. එවැනි නව දැන් උදාහරණයක් ගත්තොත් ලංකාවේ අනන්ත තියෙනවා පන්සල් පල්ලි කෝවිල් ඒවට විශාල භූමි ප්‍රදේශ තියෙනවා. එතකොට ප්‍රජාශාලා හා ඒ ආශ්‍රිත ප්‍රදේශවල භූමිය තියෙනවා. අපි විශ්වාස කරන්නේ ජාතියක් හැටියට කොහේ හරි ගහක් කපනවා නම් ඒක පොලිසියට දැනුම් දෙන්න. හැබැයි ගහක් හිටවන්න අපි දැන් අපිට ආසන්න ඉඩමක ගහක් කපනවා නම් අපි අපේ ඇතැම් ගම්වල ප්‍රදේශවල මිනිස්සු ඒක ග්‍රාමසේවකට ගිහිල්ලා පැමිණිලි කරනවා. එහෙම නැත්නම් පොලිසිය දුරකථන ඇමතුමක් දෙනවා. ඉතින් ඒ තමන්ගේ වත්තෙන් පිට තියෙන ගහක් ගැන තියෙන ඒ ඇල්ම ඒ ප්‍රදේශවල ගහක් හිටවන්න නැහැ. මොකද තමන් ගහක් හිටවන්නේ ලංකාවේ මිනිස්සු බොහෝ දුරට තමන්ගේ භූමි වපසරිය තුල. අපි යෝජනා කරන්නේ ඒ ක්‍රමය දැන් අයින් කරන්න ඕනේ. ඒක අතික්‍රමණය කරලා ඉන් එහාට ගිහිල්ලා තමන්ට අයිති නැති ඕනෑම භූමියක ඒ භූමියට ගැලපෙන ඒ භූමියේ අයිතිකාරීන්ගේ එකඟතාවය තියෙනවනම් උදාහරණයකට දැන් අපි ගත්තොත් පන්සල් පල්ලි කෝවිල්වල විශාල වශයෙන් අපි දකිනවා වනග්‍රහණය ඇති කිරීමේ හැකියාව තියෙන ප්‍රදේශ තියෙනවා. ඉතින් මේව හඳුනාගෙන මේ වගේ ගස් හිටවීම අපිට කරන්න පුළුවන් නිවැරදි ශාක අපිට අවශ්‍ය නම් මේ කිසිදු මුදලක් අය කිරීමකින් තොරව එවැනි ඒවා සම්බන්ධයෙන් ඕනෑම කෙනෙකුට උපදෙස් ලබා දෙන්න පුළුවන්. ඉතින් වටිනාම දේ තමයි ගහක් හිටවීමට වඩා ඒ ගහ සිටෙව්වාට පස්සේ කොහොමද ඒක බලා ගන්නවා කියන ක්‍රමවේදය ස්ථාපිත කරන. දැන් අපි විවිධ ප්‍රදේශවල එවැනි පොඩි පොඩි වනවගා ව්‍යාපෘති අපි කරගෙන යනවා. ඒ වනවගා ව්‍යාපෘති වල අපි බලන්නේ ගස් සිටවීමට වඩා සිටවීමෙන් පසු කොහොමද ඒවා සුරක්ෂිත කරන්න කියලා. ඉතින් මෙවැනි ඉතාම ග්‍රාම්‍ය මෙවැනි ක්‍රමවේදයක් අපේ රටේ ජනතාවට පාවිච්චි කරනවා. අනික් පැත්තට ලංකාවේ සිද්ධ වෙන වන අපරාධ ඒ වගේම වන හායනය සහ වන සතුන් දඩේම මේ තුනම සිද්ධ නොකරන්න වග බලා ගන්න ඕනේ. ඒ වගේ මේක යම් තැනක සිද්ධ වෙනවා නම් ඒකට එරෙහිව නැගී සිටීමේ අයිතිය ඒ ජනතාවට තියෙනවා. ඒ වෙනුවෙන් පෙනී සිටින්න ඕනේ. ඒ වෙනුවෙන් කටයුතු කරන මධ්‍යම පරිසර අධිකාරිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඒ වගේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන ගණනාවක් තියෙනවා. ඒ ආයතන දැනුවත් කරන්න පුළුවන්. ඉතින් එවැනි සෑම කෙනෙකුටම අයිතියක් තියෙනවා තමන්ගේ දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් මේ මාතෘභූමිය රැකගන්න. ඉතින් අපි විශ්වාස කරනවා ඒ අයිතිය වෙනුවෙන් පෙනී ඉන්න ඕන පෙරට එන්න ඕන කාලය ඇවිල්ලා තියෙනවා. ඒක එක පැත්ත. අනික් පැත්තෙන් අපි බලශක්තිය සුරක්ෂිත කරන්න ඕනේ. වැහි වතුර උපරිමෝෂයෙන් පාවිච්චියට ගන්න ඕනේ. සූර්ය බලශක්තිය වෙන පුනර්ජනනීය බලශක්තිය පරිභෝජනය වැඩි කරන්න ඕනේ. ඒ පුනර්ජනනීය බලශක්තිය වලින් ධාවනය වෙන කාබන් විමෝචනයේ අඩු වාහනවලට අපිට පුළුවන් නම් රටක් හැටියට මාරු වෙන්න ඕනේ. ඒ වගේම තමයි කාර්යක්ෂමතාවයේ වැඩි ඉලෙක්ට්‍රොනික මෙවලම් ලෝකේ දැන් භාවිතා වෙනවා. එවැනි මෙවලම් වලට තියෙන බදු අයින් කළේ ඒවට බදු සහන දීලා ජනතාව තුළ එවැනි මෙවලම් වැඩිපුර ඇති කිරීම එහෙම නැත්නම් බහුල කිරීම රජයේ වගකීමක් විදියට සලකා කළ යුතු වෙනවා. ඒ වගේම නිවාස සැලසුම් කරද්දී පුළුවන් තරම් ස්වාභාවික සූර්යාලෝකයෙන් කොහොමද ඒ නිවාස දහවල් කාලයේවත් අඩුතරමින් වැඩ කරන්නේ කියන කාරණය කෙරේ අවධානය යොමු කරනවානේ. ඉතින් මෙවැනි එක පැත්තකින් මිනිස්සුන්ට තනිතනිව කරන්න පුළුවන් තනිත් පැත්තෙන් රටක් හැටියට බලධාරීන්ට කරන්න පුළුවන් වුණු ගමනක් තියෙනවා. දැන් පසුගිය දවස්වල අපි UN සමුළුවට ගියා නිව්යෝර්ක් නුවර පැවති. ඉතින් අපි එහිදී දැක්ක ඇතැම් රටවල් ඔවුන්ගේ අනාගත දැක්ම ඒ UN සමුළුවේදී ප්‍රදර්ශනය කළා. ඔවුන් ජලයෙන් ඉදිරියේදී ජලයෙන් දුවන්න පුළුවන් විදිහේ වාහන පිළිබඳව ජපානයේ ටොයටා සමාගම ඇවිල්ලා ඔවුන්ගේ එවැනි නිෂ්පාදිත වාහනයක් ගෙනල්ලා ඒක ලෝකනායකින්ද පෙන්වුවා. ඉතින් ලෝකය යනවා එවැනි හරිත ගමනක. දැන් අපිට ඒ තරමට යන්න බැරි වුණත් එවැනි මෙවලම් වලට අපේ රටේ දොරකවුල් විවර කළා අපේ ජනතාව එවැනි මෙවලම් එක්ක බැඳී පවතින ඕනේ. මොකද අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මැදුම් පිළිවෙතේ මාවත. ඒ කියන්නේ සම්පත් අරපිරිමැස්මෙන් පාවිච්චි කරන මාවත. ඉතින් අපි තමයි ලෝකෙට ඒක කියපු ඒ ආගම අදටත් සුරක්ෂිත කරන ජාතිය. ඉතින් අපි විශ්වාස කරනවා අපේ රට තුලත් එවැනි ක්‍රමවේදයක් ස්ථාපිත කළ යුතුයි. ඉතින් ඒක තමයි ලෝකේ ඊළඟ දශකයේ කවුරු අකමැති වුණත් කැමති වුණත් දිනන මාවත. ඉතින් අපි එවැනි හරිත ගමනකට අපි ලෝකය එක්ක එවැනි හරිත ගමනකට රට සම්බන්ධ කිරීමේ කටයුත්තේ නිරත වෙලා ඉන්න. ඉතින් අපි ඉල්ලා සිටින්නේ හැමෝගෙන්ම බලධාරීන්ගෙන් වේවා ජනතාවගෙන් වේවා ඒ හරිත ගමනට කොහොම හරි ප්‍රවිෂ්ට වෙන්න කියන කාරණේ.
හොඳයි, බොහොම ස්තුතියි. ලෝකයේම හරිත ගමනක යද්දී අපිත් ඒ ගමනත් එක්ක ඉස්සරහට යමු. මේ මානව පැවැත්මට උවමනා කරන පරිසරය එතනදී අපට මුණ ගැසෙවි කියන කාරණාවත් දැනට අපි විශේෂයෙන්ම පුත්තලම දිස්ත්‍රික්කයේත් එතනින් එහාට සමස්ත රටත් මුණ පාස් සිටින පාරිසරික අර්බුදය, පාරිසරික වසනය, අනාගතයේදී වෙන්න පුළුවන් තර්ජනයන් පිළිබඳව ඔබතුමා ඊට මනාලෙස අපිව දැනුවත් කළා. පරිසරවේදී නයන කරන්වැල්ල මහතා, ඔබට බොහොම ස්තුතියි. පෙරවරු 8යි විනාඩි 49යි දැන් වෙලාව. පුත්තලම දිස්ත්‍රික්කයේ පාරිසරික සංරක්ෂණ පදනම දැන් අපේ පරිසරවේදීතුමා නයනක රන්වැල්ල මහත්මයා ඉතාම මනාලෙස පැහැදිලි කළා පුත්තලම දිස්ත්‍රික්කයේ තියෙන ගැටලු මොකක්ද කියන එක. දැන් ඔය අරුවක්කාරුව වගේ ප්‍රදේශවලට වෙලා තියෙන මානව ක්‍රියාකාරකම් නිසා ඇතිවෙච්ච පාරිසරික ගැටලුව පිළිබඳව දැන් පුත්තලම දිස්ත්‍රික් පාරිසරික සංරක්ෂණ පදනම විදිහට ජනතාව, පුත්තලම ඉන්න ජනතාව එකතු කරගෙන මොන වගේ වැඩපිළිවෙලක්ද පරිසරය රැකගන්න ඔබ සංවිධානය විසින් කරන්නේ? සභාපති වසන්ත අබේකෝන් මහත්මයා අපිට කියන්න. ඇත්තම දිනුෂා, අපි මේ වෙනකොට මේ ජනතාව තුළ මේ පරිසරය සහ පරිසරය සුරකීමේ අවශ්‍යතාවය අපි දැඩිව ඔවුන්ව කම්පණයටපත් වීම තුලින් අපි ඔවුන්ගේ මේ ගහකොළ ආරක්ෂා කිරීමේ මේ වැඩපිළිවෙලක් අපි දැනට වර්තමානයේ සකස් කරලා තියෙනවා. විශේෂයෙන් අපි ප්‍රදේශයේ ඓතිහාසික වෘක්ෂ මේ ආරක්ෂිත වෘක්ෂ ලෙස නම් කරලා තියෙනවා. ඒ තුලින් අපි විශේෂයෙන් අපි අපේ බලාපොරොත්තුව මේ ප්‍රදේශයේ ජනතාව මේ ගස්වැල් පිළිබඳ මේ වැරදි ආකල්පය, ගස්වැල් විනාශ කිරීමේ ඒගොල්ලන්ගේ බලාපොරොත්තුව. නමුත් අපි කරන්නේ ඔවුන්ගේ හදවත් තුළින්ම මේ ගස්වැල් පිළිබඳ ආදරය ඔවුන්ට ඇති කිරීම. ඔව්, දැන් එතුමා කියනවා දැන් ගස්වැල් පිළිබඳ ආදරය ඇති කරන්න. ලේකම්තුමා අපට කියන්න කොහොමද ජනතාව පිළිගස්වාගෙන තියෙන්නේ? අපි බලාපොරොත්තු වෙනවා දැන් ගමේ තියෙන වැව්ගම්මාන තමයි අපේ ප්‍රදේශවල වඩා දකින්න ලැබෙන්නේ. ඒ වැව්ගම්මාන ආශිතව අපි තියෙනවා ස්වේච්ඡා සංවිධාන ගමක මන්නාධාර සමිතිය, දායක සභා, පන්සල්, කෝවිල්, පල්ලි, මේ තව ස්වේච්ඡා සංවිධාන, මේව හරහා අපි බලාපොරොත්තු වෙනවා උන් ජනතාව දැනුවත් කරලා මේ පාරිසරික ගැටලු පිළිබඳව උන් අවධානය යොමු කරලා දැනට අපිට ප්‍රදේශවලට පවතින පානීය ජල ගැටලුව තමයි ප්‍රධාන වශයෙන් අපේ දිස්ත්‍රික්කේ පවතින්නේ. ඒ සඳහා මේ ඒ පානීය ජලය මේ ලබා ගැනීම සඳහා දැන් අපේ වර්ෂාව ප්‍රමාණවත් නැති අත්‍යත් තියෙන්නේ. ඒ ලැබෙන වර්ෂාව උපරිම වශයෙන් ප්‍රයෝජනයට අරගෙන තමන්ගේ ජන ජීවිතය යහපත් කරගන්න. ඒ සඳහා අපි දැවැන්ත වැඩසටහනක් අපි වේදිකා බලාපොරොත්තු වෙනවා කරන්න ඒ ග්‍රාමීය මට්ටමේ ස්වේච්ඡා සංවිධාන හරහා. හොඳයි, දැන් ඔබතුමා සඳහන් කළා දැන් මේ ආකාරයෙන් මේ සඳහා පිළියම් කරන ජනතාව එකතු කරගන්නවා කියලා. ජනතාවගේ තියෙන කැමැත්ත, කැපවීම, දායකත්වය කොහොමද මේ සඳහා ලැබෙන? හොඳයි, මොකද අද දැනට තියෙන අර වර්තමාන තියෙන ජන ගැටලු නිසා ඒ අය යොමු කර ගැනීමේ අපහසුතාවයක් නැහැ දැන්. මොකද ඒක දැන් තියෙනවා. මොකද වැස්සුත් අපේ වතුර ගැටලු දැන් තියෙන නිසා. ඉතින් ඒ නිසා හොඳ ප්‍රචාරයක් තියෙනවා. ඉතින් ඒ සඳහා අවශ්‍ය වැඩසටහන සම්පාදනය කරලා ක්‍රියාත්මක කිරීම තමයි අවශ්‍යතාවයේ තියෙන්නේ දැනට. හොඳයි, පරිසරය පිළිබඳව අවධියෙන් සිටින පරිසරය සංරක්ෂණය කරන, පරිසරය පිළිබඳව ජනතාව දැනුවත් කරන රාජ්‍ය ආයතන තියෙනවා. එතනින් එහාට ගිහිල්ලා ඔබ වාගේ පෞද්ගලික සංවිධාන තියෙනවා. දැන් මේවායි අතපෙවීම කොහොමද පුත්තලම දිස්ත්‍රික්කයට ලැබෙන? ඉතින් මේ පරිසර සංවිධාන වලින් ඉතරම ලොකු දායකත්වයක් නැහැ. අර මේක සාමයේ ග්‍රාමීය ප්‍රදේශ වලට ඉන්නේ නැහැ මේ පණිවිඩය. එතකොට රාජ්‍ය පරිසරය සම්බන්ධයෙන් තියෙන රාජ්‍ය ආයතන වලින් ලැබෙන දායකත්වය? දායකත්ව තියන් අල්ප තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒක වැඩි කරගන්න මොනවද කරලා තියෙන්නේ? වැඩි කරගන්න වෙලා තියෙන අපේ පාසල් මට්ටමේ පාසල් මට්ටමේ ශිෂ්‍ය ප්‍රජාව ඒ අය දැනුවත් කරන්න වෙනවා පරිසර සංවිධාන හරහා. පරිසර අධිකාරිය වාගේ ඉදිරිපත් වෙලා මේ ශිෂ්‍ය ප්‍රජාව දැනුවත් කරනවා. ශිෂ්‍ය ප්‍රජාව දැනුවත් කිරීමේ කටයුත්තක් මේ වෙනකොට ක්‍රියාත්මකයි ඔබ සංවිධානයේ විසින්? අපි මම ඉදිරිදී බලාපොරොත්තු වෙනවා ශිෂ්‍ය ප්‍රජාව අපට ඒක ශිෂ්‍ය ප්‍රජාව දැනුවත් කිරීමේ ගැටලුවක් තියෙනවා. මොකද අධ්‍යාපන අමාත්‍යාංශයේම අවශ්‍යතාවය ලබා ගන්න ඕනේ ඒ සඳහා. ඒ සඳහා අපි ඉදිරිදී ක්‍රියාත්මක වෙන බලාපොරොත්තු වෙනවා. අවශ්‍ය මූලික කටයුතු සැලසුම් කරලා දැන් තියෙන්නේ. හොඳයි, දැන් අවසන් වශයෙන් අපි වැඩසටහනේ සමාප්තියට අවිල්ල ඉන්නවා. පුත්තලම දිස්ත්‍රික් පාරිසරික සංරක්ෂණ පදනම දැන් මේ පුත්තලම දිස්ත්‍රික්කයේ තියෙන පරිසරික ගැටලුව හමුවේ අනාගතයේ ලොකු ගමනක් යන සූදානම් වෙනවා. මොනවද අනාගත බලාපොරොත්තු? ඇත්තම දිනුෂා,
අපි විශේෂයෙන් මේ පුත්තලන් දිස්ත්‍රික්කයේ අතීතයේ පැවති පාරිසරික හරපද්ධතීන් සහ ජෛව විවිධත්වය නැවත ප්‍රකෘතිමත් කරලා අපි මේ ජනතාවට සුවසේ පාරිසරික අවබෝධයෙන් යුතුව ජීවත් වීමේ අයිතිය ලබා දීමට අපි කටයුතු කරමින් සිටිනවා. නමුත් අපිට විශේෂ ගැටලු වගේක් තියෙනවා. මේ විශේෂ ව්‍යාපෘති සඳහා මේ පාරිසරික ඇගයීම් මේ නියත ක්‍රමයේදී විශේෂ අඩුපාඩු තියෙනවා. සමහර විට පාරිසරික ශක්‍යතා ඇගයීම් වර්තාවලදී මේ මහජන අදහස් විමසීම කියන වදන අයින් කරලා තියෙනවා. ඒක ලොකු අඩුපාඩුවක්. ඉදිරියේදී මේ ව්‍යාපෘති සඳහා එවැනි වදන් තිබීමෙන් දැඩි මෙහි මේ අපි කරන්නා වූ මෙහෙය ඛණ්ඩනයට ලක් වෙනවා කියලා කියන්න පුළුවන්. හොඳයි, අවසන් වශයෙන් ලේකම්තුමනි, ඔබතුමා පුත්තලම දිස්ත්‍රික් පාරිසරික සංරක්ෂණ පදනමේ ලේකම්තුමා විදිහට සමස්ත පුත්තලම ජනතාවටම ඉටු කරන්න ඉන්න කාර්යභාරයත් එක්ක දෙන පණිවුඩය කුමක්ද අවසන් වශයෙන්? මේකට අපි බලාපොරොත්තු වෙනවා මේ පුත්තලම දිස්ත්‍රික්කයේ පාරිසරික ගැටලු අවම කරගන්න මේ අපේ වෘක්ෂ රෝපණ වැඩසටහන ජත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ එක්කම අපි බලාපොරොත්තු වෙනවා මේ ජලාහස ආශ්‍රිතව තියෙන මේ කලාප, ආරක්ෂිත කලාප, ඒ සඳහා මේ වැව් වාසිත තියෙන ආරක්ෂිත කලාප, මේ සඳහා වන වගා වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව දැන් අපිට විල් කියන ප්‍රමාද විල් විල් ආශ්‍රිතවත් අපි බලාපොරොත්තු වෙනවා එවැනි වන වගා වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න. ඒ එක්කම ඒක සඳහා ජනතාවගේ ප්‍රජාදායකත්වය ලබා ගන්න අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි වැඩසටහන සඳහා. මම සඳහා ඒ ස්ථාව මම මේ අවස්ථාවේ සියලුම පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාවෙන් ඉල්ලීමක් කරනවා අපේ වැඩසටහනේ සංවිධානයත් එක්ක ඒකාබද්ධ වෙලා මේ අපේ මේ අපේ ප්‍රදේශයේ තියෙන මේ පාරිසරික ගැටලුව අවම කරගන්න සිරු දෙනා අත්වල බඳගන්න කටයුතු කරන්න නැතයි බලාපොරොත්තු වෙමින් මම මේ අවස්ථාව ලබා දුන්නු වන්දන සංස්ථාව ඇතුළු සියලුම ආයතනවලට කාර්යබණ්ඩයට මේ අවස්ථාවේ ස්තුති කරමින් මම ඉල්ලනවා. හොඳයි, දැන් අපි දන්නවා අනාගතයේදී අපට පානීය කරන්න පිරිසිදු පානීය ජලය පවා නොමැති වෙන තත්ත්වයක් උද්ගත වෙන්න පුළුවන්. එතනින් එහාට ගියාම මේ ගහකොළ මේ විදිහට කපා කොටා විනාශ කරලා දාලා ඇලදොල මේ විදිහට අපවිත්‍ර කරලා ජලමූලාශ්‍රස් ඉන්දියාන තැනට වැඩ කරලා මේ පාරිසරික පද්ධතිය විනාශ කිරීමේ මානව අකටයුත්ත හමුවේ මූණ දෙන අනාගත අර්බුදයන් එමටයි. ඉතින් මෙච්චරක් කියලා කියන්න බෑ. මිනිස්සුන්ට අපේ මතු පරම්පරාවට ජීවත් වෙන්න උවමනා කරන හිතකර සුවදායක වටපිටාව නිර්මාණය කිරීමේ තීරණාත්මක ස්ථානයට අපි ඇවිල්ලා තිනවා පුත්තලම දිස්ත්‍රික්කයේ. අපිට ගොඩක් ඇතින් කියලා දකුණු කරේ ඉන්න උතුරු කරේ ඉන්න කෙනෙක්ට හිතන්න අයිතියක් නැහැ. මොකද මේ තත්ත්වය වෙනස් වෙලා අපේ පැත්තට එන්න පුළුවන්. ඒ නිසා සමස්තයක් විදිහට රටම ලෝකයේම මේ ගෝලීය විපර්යාසයන් එක්ක දෙවන්ත අර්බුදයක නියැලලා සිටිනවා. ඉතින් මේ තත්ත්වය හැමුවේ පුත්තලම දිස්ත්‍රික් පාරිසරික සංරක්ෂණ පදනම ඔබ ගන්න වෑයම් පිළිබඳ අපේ ප්‍රසාදය පළ කර සිටිනවා. සමුගන්න සූදානම් වෙන්නේ රතු ඉන්දියානු නායක සියටල්ගේ ලෝක ප්‍රකට ප්‍රකාශයෙන් අපි සමුගන්න සූදානම්. වොෂින්ටන් නැමැති මහා නගරයේ සිටින ශ්‍රේෂ්ඨ නායකතුමා අප ජීවත් වන මේ භූමිය මිලිතී ගන්න කැමැත්ත පළ කර පණුවඩයක් එවා තිබෙනවා. නමුත් එම යෝජනාවේ මට නොතේරෙන දෙයක් තියෙනවා. මේ නිල් අහසත් පොළොවේ උණුසුමත් මුදලට විකුණන්නේ හෝ මිලිතී ගන්නේ කොහොමද? මෙවැන්නක් කළ හැකි බවක් අපට මිතික් වැටහි නැත. සුළඟේ නැවුම් බවත් ජලයේ වික සිත දීප්තියත් අපට ඇති නැතිනම් ඔබේවා මිලදී ගන්නේ කෙසේද? මේ මිහිතලයේ සෑම අංගලක්ම මගේ පරපුරට ශුද්ධ වූ වස්තුවකි. ලතාවකට නැලවි නැලවි පැහැගැන්වෙන සෑම දේවදාර ගසක්ම මද අඳුරේ සෙවනැලි වලින් වැසී යන වැල්ලෙන් ගැවසුන සෑම වෙරළක්ම අඳුරු වනල හැබේ ගලා බසින මිහිතුම තුළ තුෂාරයෙන් පිරියන හරිත වර්ණින් යුත් සෑම වනරුදක්ම ගුම්නාන්ද පතුරන සෑම කුරා කුහුඹියක්ම මගේ වර්ගයාගේ මතකේ රැඳී පවත්නා ශුද්ධ වූ වස්තුන් ගස් අතරින් විහිදී යන සෑම අඩිපාරක් දිගෙම මගේ මිනිසාගේ මතකය ගලා යනවා. අප මේ ලෝකයට අයත් කොටසක්, ඒ වගේම මේ ලෝකයත් අපේම කොටසක්. සුවඳ විහිදුවන සුමුදු මල් අපේ සහෝදරියෝ, පිනිමුවා, අශ්වයා, රාජකීය රාජාලියා, මේ සියල්ලෝම අපේ සහෝදරියෝ. පාෂාණ සිරසින් බබලන කඳු ශිකර, තන බිම්වල සාරය, පෝනින්ගේ සහ මිනිසාගේ සිරුරේ උණුසුම
මේ හැම දෙයක්ම අයත් වන්නේ එකම පවුලකට. අපේ බිම මිලට ගැනීමට කැමැත්ත පළ කරවීමෙන් කර ඇත්තේ අප හදවතට දරාගත නොහැකි තරම් දෙයක් ඉල්ලා සිටීමයි. එහෙත් අපේ භූමිය මිලට ගැනීමට ඔබ ඉදිරිපත් දෙයක් ඉල්ලා සිටීමයි. එහෙත් අපේ භූමිය මිලට ගැනීමට ඔබ ඉදිරිපත් කරන යෝජනාව ගැන අපි සලකා බලන්නෙමු. මේ භූමිය අපට පූජනීය වස්තුවක් වන හේන් එය අපට ලිහිසි පහසු කාරණාවක් නොවනු ඇත. ඇලතොල දිගේ පලිංගු කැටමින් දිතුලමින් ගලා බසින ජලය නිකම්ම දියධාරක් නොවේ. මේ අපේ මුතුන් මිත්තන්ගේ රුධිරයයි සාරයයි. ඉතින් එහෙමනම් මේ සියටල්ගේ කියමන ලංකාව ජීවත් වෙන අපට කොයිතරම් පණුවඩයක් ලබා දෙනවද? ගහකොළ ඇලදොල සතා සීපාව මේ සුළඟ මද පවන ඉර හඳ මේ හැමදේම අපේ ජීවිතයට බද්ධ වෙලා තියෙනවා. මේ සියල්ල රැක ගැනීමේ මුඛ්‍ය පරමාර්ථය අද දවසේ අපේ පරම පරමාර්ථය. ඉතින් ඒ සඳහා අපි හැමෝම අත්වල් බැඳගනිමු. හරිත විප්ලවයකට මුළු රටම පෙළ ගැසෙමු. ගහකොළ වවමු, සතා සීපාවට ආදරය කරමු. බොහොම ස්තුතියි අද අපේ වැඩසටහනට සහභාගී වුණාට. පුත්තලම දිස්ත්‍රික් පාරිසරික සංරක්ෂණ පදනමේ සභාපති වසන්ත අබේකෝන් මහතා, එවැගේම එහෙල්ලේකම් නන්දසිරි විමලදාස මහතා, පරිසරවේදී නයනක රන්වැල්ල මහතාට අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. සමුගන්න අවසරයි. සාර ප්‍රභාගිර උපදේශකත්වය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා, අධීක්ෂණය වෙළඳ සේවා පාලක වැඩසටහන් චාන්දනී ද සිල්වා මහත්මිය සමගින් පාලක ඉදිරිපත් කිරීම් සුජීව හරිස්චන්ද්‍ර මහතා, තාක්ෂණික දායකත්වය ලබා දුන්නා ඥානසිරි රංචාගුඩාරච්චි, මම දිනුෂා වෙත්තසිංහ ඔබට සුබ දවසක්.